hendam. Putih. Mehe ini? Oh mahatya. Kau ini keder? Mahatya, mama. Jangan tinggal lama di nama mahatya. Kalau nggak tahu kerana. Ah, muka kerana mahatya. Ya, kerana di New Kerana. Nation. Ah, nation ada. Putar lagi ini? Ya, hatta di meja dua nama itu. Ah, dua nama ini. Oh. Ada sekolah gila kaling apa? Mahatya, media itu kaling kerana ada apa yang mana yang kau mesti kita ni kila ni mana abe? Ah, kila abe. Hari putih hari urusan ada berita. Hari kawan lain. Hari. Lanka Pawra api palemeni giderata awonna Boogaswæwa වවුනියාව Boogaswæවට. ඉතින් palemeni gidder වශයෙන් අපි උදව් අවශ්‍ය මේ චූටි දුවත් පුතත් අම්මත් මහත්තයත් ඉන්න gider තමයි තෝරගත්තේ. ඉතින් අම්මේ ඔයාලට සාමාන්‍යයෙන් අපෙන් මොන වගේ උදව්වක්ද අවශ්‍ය කරන්නේ? ක්ලිනික් යන මාසයක් ගාන මේ දෙන්න මම ඉස්කෝලේ යවන කුලි වැඩ වලටත් යන ගමන යනවා මම කුලි වැඩ වලට යන ගමන කුලි වැඩ තියනවද මෙහෙ කරන්නේ මහත්තයා මෙහෙ ඉතින් එදිනෙදාට තියෙන ඒවට යනවා ගියා ඒකට ගානවා ඒවම කරනවා දැන් හිට අනිද්ද මම ගාමන්ට් එකට යන්න කියලා මහත්තයා මොකද මහත්තයා තමාරු වෙන්නේ මහත්තයා රස්සාව කරන්න යාට 2500යි පඩිය හම්බෙන්නේ ඔව් ඉතින් යා කණ්ඩ බොන්නත් එපා ඒ හින්දා දැන් ඒකට කිලෝ එකක් කීයද මහත්තයා කිලෝ එකක් රුපියල් 50යි 40යි ඔබටම ආපහු සුද්ධ කරන්න ඕන මේ වය ගන්නද ඔව් ආපහු සුද්ධ කරන්න ඕන දැන් මේ ඉරටු ගන්න ඉරටු තියනවද මහත්තයා මම වතුර ගිහලා පොල් කොළ රැහැගෙන එන මේ මල්ලිලාගේ වත් එහෙම ඒගොල්ලෝ දන්නවා දැන් දවසකට ඉරටු කිලෝ කීයක් විතර ගන්න පුළුවන්ද කිලෝ එකක් විතර මහත්තයා ඉඳගෙන ඉතින් ඉරටු ගන්නවා පොල් කොළ ගන්න ගාලා ආපහු ඉරට සුද්ධ කරන්නත් ඕනනේ දරුකුලි වැඩ නැ දවසකට ඉරටු ගන්න එක තමයි කරන්නේ. ඔව් මහත්තයා. ඉරටු ගාලේ වල මොකල දරුවෝ දෙන්නේ ජීවත් කරන්න පුළුවන්ද? බෑ මහත්තයා. ඉතින් අමාරුයි. සලාක මොනවද මේ? ඒතකොට අත්පැසුම නම් මනම් ඒව හම්බෙලා. ඒව හම්බුනේ නැහැ මහත්තයා. අර පෞගේ දවස්වල හම්බුනේ ඒකත් කපලා. කපලා. ඔව්. ඒතකොට මේවා රජෙන් දීපු ඉඩම්ද ගෙවල්ද? ඔව් මහත්තයා. රජෙන් දීපුවා. දැන් කොච්චර කල්ලා ගෙනවද අපි? ගෙවල් කියන්නේ ඉඩම් අපිට හම්බුනේ අපි ගෙවල් ඒවා හදාගත්තා. කොච්චර කාලයක් ගෙනවද පදිංචිට ඇවිල්ලා? ඉතින් 2016 මහත්තයා ආවේ. 2016 තියෙනවා. ඒ ඇවිල්ලා තමයි දුව ඉස්සෙල්ලාම ඉස්කෝලේට බාර දුන්නා. ආ දැන් පුතේ ඔයා කීයේද ඉන්නේ? 9 වසරේ ඉන්නේ. සාමාන්‍ය ගිය සැරේ පන්ති වල කීවෙනියා වගේද? ගිය සැරේ 5 වෙනියා. ඉගෙන ගන්න පුළුවන් හොඳට. පුළුවන්. මා පුතා කීයේද ඉන්නේ? 7. 7 ඉන්නේ. එතකොට සාමාන්‍ය දැන් ඔයාලට මොනවද අධ්‍යාපන කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ? පොත් පාපු පොත් බෑග් ඒ වගේවා තමයි. ඒ වගේ ඉන්නේ. ඒතකොට මේ අවුරුද්දට අවශ්‍ය කරන පොත් ටික ගත්තද? ඔව් අම්ම කුලී වැඩවලට ගිහින් සල්ලි වලින් පොත් ටික අරන් දුන්නා. පොත් ටික අරන් දුන්නා. ඒතකොට ඉදිරියේ කටයුතු වලට තමයි පොත්පත් අවශ්‍ය වෙන්නේ. ඔයාලටත් එහෙමද? ඔයාලට මේ පොත්පත් ටික ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ නේද? ඒතකොට දැන් ඒ ටික අපි ලබා දුන්නොත් ඔයාලගේ අධ්‍යාපන කටයුතු ඒවා කරගෙන යන්න පුළුවන්. එහෙම පුළුවන්. මම ඒතකොට කුලී වැඩ කරලා හරි මොනවා හරි කරලා ඉතින් කන්න බොන්න ඒ ටික ගෙනලා දෙනවා නේද? ඉතින් පුතේ අපිට මේවට උදව් උපකාර කරන්නේ අපේ විදේශ රටවල ඉන්න අම්මලා තාත්තලා ඒ කියන්නේ ඔයාලා වගේ දරුවෝ ඉන්න අම්මලා තාත්තලා සහෝදරයෝ ඒ කට්ටිය ඉන්නවා. ඉතින් එයාලා තමයි උදව් කරන්නේ. ඒතකොට අම්මට මොන වගේ දෙයක්ද සාමාන්‍ය බලාපොරොත්තු වෙන්නේ? මටත් මහත්තයා ඉතින් ළමයි දෙන්න ගොඩ නගා ගන්න තමයි මහත්තයා ඕන. ඉගෙන ගන්න ඒ පොත්පත් ඒ අවශ්‍ය කටයුතු තමයි ඕන වෙන්නේ. නේද? ඔව්. ඉතින් ඔයාගේ නම මොකද්ද දුවේ? ජීකේ දෙවුණිනේ ඉෂාරා. ආ මා පුතාගේ නම? ජීකේ නන්ද සමන් කුමාර. හරි. ඉතින් මේ දරුවෝ දෙන්නටත් මේ අම්මටත් ඉල්ලන්නේ ලොකු දෙයක් නෙමෙයි. මෙයාලට අවශ්‍ය කරන්නේ සාමාන්‍ය කෑමට බීමට බඩු ටිකක්. මෙයාලගේ අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් ටික, බෑග් ටික ඒ වගේ. මේ දුව ඉන්නේ 9 වසරේ. මේ පුතා ඉන්නේ 7 වසරේ. ඉතින් මේ අවශ්‍ය කරන පොත්පත් ටික කවුරු හරි ලබා දෙන්න පුළුවන් නම් ඉදිරිපත් වෙන්න පුළුවන් නම් ලංකා පවුර අපිට පුළුවන් අපේ ටීම් එකට පුළුවන් ඊළඟ වැඩසටහන තව සතියකින් දෙකකින් අපි ආයෙ එන්න බලාපොරොත්තු වෙනවා මේ පැත්තට. ඉතින් ඒ අයට මේ අවශ්‍ය කරන පොට් ටික, බෑග් ටික, සපත්තු ටික දෙන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඉතින් ඔයාලට ඇත්තටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ වවුනියාව මේ සයිඩ් එක කියන්නේ ඇත්තටම දුෂ්කර පැත්තක්. මම ඔයාලට වටපිටාවත් යද්දී පෙන්නන්නම්. කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. අපිට පුළුවන් ඊළඟ වැඩසටහනේදී මේ මොනවල් වලට හිනාවක් ගෙන දෙන්න. ඉතින් මේ මොනවල් වලට සතුටක් ගෙන දෙන්න. මේ දුප්පත් අම්මලාට, මේ ඉරටු ගාලා කුලී වැඩ කරන මේ අම්මලාට සතුටක් ගෙනලා දෙන්න. ඉතින් ඒ වගේම ඔයාලටත් පුළුවන් පිනක් කරගන්න. අපිටත් පුළුවන් පිනක් කරගන්න. මොකද මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට අපි උදව් කරොත් එහෙම මේ දරුවෝ හොඳට ඉගෙන ගනී. ඉතින් මේ දරුවන්ගේ අනාගතෙත් මේ අම්මලා වගේ කරන්නේ නැතුව ඉතින් ඉදිරියේදී හොඳට ඉගෙන ගත්තොත් මේ දරුවන්ටත් පුළුවන් විදේශ රටකට හරි ගිහිල්ලා ජීවත් වෙන්න. ඉතින් ඒ දෙයට පොඩි උදව්වක් කරන්න කියලා ලංකා පවුර අපි ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මම ස්තුතියි. බලමු නේද ඉතින් මේ ඔයාලා ලොකු දෙයක් ඉල්ලන්නේ නැති මේ දරුවන්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් ඉල්ලන්නේ. ඔව් මහත්තයා. අපි දැන් ඊළඟ සතියේ අය සතියෙන් විතර එනවා. ඒත්දින් අපි ඔයාලට පුතේ අවශ්‍ය කරන මේ කටයුතු ඕන දේවල් ගෙනලා දෙන්න. මේ මාමට ඔයාලගේ අවශ්‍ය ලිස්ට් එක දෙන්න. හරිද? මාමට හවස් වෙලා මේ මෙන්න මේ ලිස්ට් එක මේ දේවල් අවශ්‍ය කියලා. මල්ලි සම අපිට කියලා දුන්නේ කියලා දැන් ගොඩක් දවස් නේ. ඔව්. ඉතින් සරවතුත් මට හුඟක් කතා කරා. ඉතින් අපිට එන්න පුළුවන් වෙලාවට මොකද අපිත් රැකී ආරක්ෂා කරන ගමන් තමයි අපේ ටීම් එක මේවා කරන්නේ. ඉතින් අපි අපිට නිමාඩු වෙලාවක් ගන්න පුළුවන් අපේ දේවල් කරගන්න බෑ නේද? ඔව් මහත්තයා. ඉතින් අපි ඊළඟ පාරෙද්දී අවශ්‍ය කටයුතු ටික අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක බලලා මෙයාලගේ ප්‍රශ්න දැකලා උදව් උපකාර කරයි. ඉතින් ඒ ටික ලබා දෙන්නම්. ඔයාලගේ පොත් ලිස්ට් එකේ ඒ ටික දෙන්නකෝ එනං ඈ. හරි මහත්තයා. හරි එනං ඈ.